पसुगे काले पुरा पोहर हिंगेन गोवीन दुक्विंदा डेनोंट ऐति प्रश्ने निसी अस्वन नलबीम सहा लबिन अस्वन वलट मिलक नलबीमाय मैं अतर कृषिकर्म क्षेत्रे अलुति निर्माणे बन मातृकाव आरायनिक पोहर කාබනික පොහොර වගාවන්ට යොදන්න ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්ති තීරණේ නිසා පසුගිය කන්නේ ගොවීන් පත් වූ තත්වය දැන් රහසක් නෙමෙයි. මීළඟ කන්නේ අඩුවක් නැතිව කාබනික පොහොර දෙන බවට කෘෂිකර්ම ඇමතිවරයා දැන් පුරුදු වෙලා තියෙන්නේ. මේ වන විට චින්ඩාවෝ සිවින් බයෝටෙක් කියන චීන සමාගමට අපේ රටේ කාබනික පොහොර ගෙන්වන ටෙන්ඩරය පිරිනමලා තියෙන්නේ. චීන සමාගම මේ කාබනික පොහොර හදන්නේ මුහුදෙන් ගන්න පැලෑටි වලින්. මේ පොහොර සාම්පලයක් අපේ රටට ගෙන්වලා ශාක නිරෝධායන සේවයට යවලා පරීක්ෂා කළ අවස්ථාවේ හෙළි වුණේ වේනියා කියන අහිතකර බැක්ටීරියාව මේ පොහොර සාම්පලේ අඩංගු බව මේ බැක්ටීරියාව සුළුවෙන් තැකිය හැකි එකක් නොවේ වේනියා විශේෂ බොහොමයක්ම ගණන් අරගෙන තියෙන්නේ ඉතාමත්ම කෘෂිකාර්මයට බලපෑම් ඇති කළ හැකි ඉතාම දරුණු ගණයේ ශාක ව්‍යාධි ජනකයක් හැටියට එතකොට එහෙම කෙනෙක් විශාල ප්‍රමාණවලින් හිටි හැටියේ අලුත් පද්ධතියකට එකතු වෙනවා කියන්නේ එතන එකක් ඒ ස්වභාවිකව තිබිච්ච තත්වය අසමතුලිතතාවයක් ඇති වෙනවා මේ බැක්ටීරියා විශේෂවල තියෙන තවත් වැදගත්කමක් තමයි අපිට ආර්ථිකව වටිනාකමක් තියෙන විශාල භෝග පරාසයකට මේ අවීනියා විශේෂවලට රෝග බෝ කිරීමේ හැකියාවක් තියෙනවා එළවලු භෝග විශාල ප්‍රමාණයක් ඒ වගේම අල භෝග ඊළඟට ශේස්ත්‍ර භෝග ඊළඟට මල්හා විසිතුරු භෝග ඒ වගේ විශාල පරාසයක තියෙන ආර්ථික භෝගවලට රෝග ඇති කිරීමේ හැකියාවක් තියෙනවා මේ බහුතරයක්ම අවීනියා විශේෂවලි අවීනියා විශේෂවලින් බෝකඩන රෝග ශාක ශේස්ත්‍රයේ පවතින අවස්ථාවේදී විතරක් නෙමෙයි පසු අස්වනු හානිවලටත් බහුල ලෙස බලපානවා විස බැක්ටීරියා සහිත පොහොර සාම්පල ලංකාවට ආවේ කොහොමද සාම්පලයක් ගෙන එන්න ඉස්සෙල්ලා අපි දෙනවා ජාතික පැලැටි නිරෝධායන ආයතනයේ සාම්පලයක් ගෙනීම සඳහා අවසර පත්‍රයක් මේ අවසර පත්‍රය මගින් තමයි ගේන්නේ අර ඒ එනකොට ෆයිටෝසෙන්ට්‍රි සර්ටිෆිකේට් එකක් දෙනවා ඒ නිෂ්පාදන ඒ කරන රට සමාගමෙන් සහ රටෙන් ඒතකොට ඒ රටෙන් අපිට ඒ දෙන සහතිකයත් එක්ක තමයි මේ සාම්පලය ලංකාවට එන්නේ ඒ සාම්පලය ලංකාවට ආවට පස්සේ කොහෙවත් යාමක් වෙන්නේ නැහැ වෙන තැනකට මේ සාම්පලයේ සම්පූර්ණ පරීක්ෂණය අවසන් වෙනවා අපි ඒක තමයි දැන් සිදු කරලා තියෙන්නේ එහෙත් අමාත්‍යවරයා නම් කියන්නේ මේ සාම්පලය අනාරක්ෂිතව පැමිණි බවයි. අපි මේ පොහොරවල සෑම්පල් කීපයක් අපි අන් ඔෆිෂියලි ඒ කියන්නේ අපි නීත්‍යානුකූලව බැහැරව අපි මේ සමාගම් වලින් ගෙන්න ගත්තා. අපි මේක පරීක්ෂා කරා. ඒ පොහොර ගෙනාපු ක්‍රමවේදය ගත්තාම ඒ සියලු ආපු ක්‍රමය ගත්ත විදිය බෙදපු විදිය පිළිබඳ අපේ අමාත්‍යංශයට යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නිකම් මේ ප්ලාස්ටික් බෑග් එක තමයි මේ පොහොර ඇවිල්ලා තියෙන්නේ. ඕනෙම කෙනෙකුට පුළුවන් මේ පොහොරට පොඩි ඉන්ජෙක්ෂන් කටුවකින් පොඩ්ඩක් ගැව්වොත් මේ සෑම්පල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. විධිමත් සෑම්පලයක් ගෙන්වා ගැනීම තමයි අමාත්‍යංශයේ වගකීම. එයාට කියන්නේ මේ ෂොපින් බෑග් එක ගෙනා කවුරු ඉන්ජෙක්ෂන් එකකින් ගැහුවත් දන්නේ මේ අපේ රටේ වැදගත් සේවයක් කළාද ජාතික සාක නිරෝධායන සේවයට කළාද අපහාසයක් නේ. මේ මිනිස්සු සැක කරන්නේ. හරිද? මේ මිනිස්සුන්ට මේ තර්ජනය කරන්නේ. මං CID එකට යනවා. CID එකට යන්න ඕන කොහොමද? මෙවැනි විස බැක්ටීරියා වර්ග අඩංගු වී තිබෙන සෑම්පලයක් ගෙන්වා ගැනීම සඳහා තීන්දුව ගත්තේ කවුද කියලා හොයන්නේ CID එකට යන්න. මතද තර්ජනය කරනවා. ඇයි? ඩොලර්? මිතන් ඩොලර් මිලියන 63ක ගනුදෙනුව. වැදගත් ඒගොල්ලන්. හරිද? එනිසා ඒගොල්ලන්ට කොහොම හරි මේක පටවන්න ඕන. ඇයි කොහොම හරි මේ චීන සමාගමේ මේ කොන්ත්‍රාත් එක දින්නවා මේ ටෙන්ඩරේ දින්නවා මේක මිලලා තියෙන්නේ ජනාධිපතිවරයා මේ තීන්දු ගත්තේ කවද කවර පර්යේෂණ නිලධාරකින් අහලාද චීන සමාගම සහ පොහොර ගනුදෙනුව පිළිබඳවත් මෙහිදී අදහස් පළ වුණා බලහත්කාරයෙන් ප්‍රමිතිය ආයතනට කියලා සහ ප්‍රමිතියක් හදාගත්තා ප්‍රමිතියක් හදාගෙන මේ වාණනය කරන්න කැබිනට් පත්‍රිකාවත් නීති කැබිනට් පත්‍රිකාව කවුද තෝරාගෙන තියෙන්නේ කින්ඩාව සිවින් බයෝටෙක් චීන සමාගම කින්ඩාව සිවින් බයෝටෙක් මෙට්ටිටොන එකක් ඇමරිකන් ඩොලර් 446 ගෙවන්න ඕන සල්ලි දුටු විගස වටිනාකම ඩොලර් 42.8 ගේන්න ඕන 2021 සැප්තැම්බර් 15 වෙනකොට ගේන්නත් ඕන පත්‍රිකාව අනුව දැන් 15 පෙන්න නේද හරිද මේක ගේන්න ඕන ඊළඟ තව එකක් දුන්නා 15% නයිට්‍රජන් ප්‍රෝටීන් පෙස්ටයිඩ් එකක් කිලෝ 3000 මේ මෙට්‍රික් ටොන් 3000 වෙන පෙස්ටයිඩ් එකක් මම දන්නේ නැහැ මොකටද ගේන්නේ කියලා මෙට්‍රික් ටොන් එකක් කීයද මෙට්‍රික් ටොන් එකක් 2318යි ඇමරිකන් ඩොලර් ඒ කියන්නේ කිලෝ එකක් ඇමරිකන් ඩොලර් 2.13ක් වෙනවා ඒකේ නාසන වශයෙන් ගත්තොත් කිලෝ එකක් රුපියල් 450 450 දීලා පෙට්සයිඩ් එකක් කීයද කිලෝ එකක් අත්තරන් හදෙන්නේ නැහැ මේ ගස්වල